අවසේ පිළිසඳර ආරම්භ කරමු. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක සමගයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ රෝහිණි කපිරත්න මැතිනිය සමග. ආයුබෝවන් සුබෝදැසන. ආයුබෝවන් සුබෝදැසන. අපිට මේ මොහොතේ කතා කරන්න ප්‍රමුඛම කාරණාවන් විදිහට ජනතාවට තිබෙන ගැටලු විශේෂයෙන් සමගි ජන බලවේගයේ විදිහට ඒ වෙත වඩාත් අවධානය යොමු කරමින් ඔබ තුමිල්ල කටයුතු කරද්දී තියෙද්දී අද 22 හෙට 23 වෙනිදා ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා තියෙනවා. මම කැමති එතනින් පටන් ගන්න. ඒක සමුළුවට සහභාගී වීම සමගි ජන බලවේගය වර්ජනය කරන බව සඳහන් කරලා තියෙනවා. තමන්ගේ ස්ථාවරයේ දැනුම් දීලා තියෙනවා. මම කැමති දැනගන්න ඒ මොන පදනමක් උඩද කියන එක. ඔව්, ඇත්තටම කිව්වොතින් දැන් පක්ෂයේ ඉහළ කළමනාකාරීත්වය ඊයේ අවසාන වශයෙන් තීන්දුව ගත්තා සහභාගී නොවෙන්නට. එකක් මුදල් පිළිබඳව වගකීම තියෙන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කරන නායකයනුත් සිටිනවා. එතකොට කාරක සභා අවස්ථාවක් බවට පත් කරගනිමින් හෝ මේ පාර්ලිමේන්තුවේදී මේ තියෙන මූල්‍යමය தත්ත්වය පිළිබඳව අපිට දිගින් දිගට සාකච්ඡා කරලා විවාද කරලා තීරණයකට එන්න පුළුවන්කම තියෙනවා. එහෙම තියෙද්දි පාර්ලිමේන්තුව අවතක්සේරුවට ලක් කරමින් මේ කරන කාර්යය පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ වගේම රජය මේ වෙලාවේ ඒගොල්ලන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දැන් අතර මහ බැංකුව කියන්නේ බොහොම ආර්ථික විද්‍යාඥයන් පිරිසක් ඉන්න තැනක්. එතකොට ඒ අයව නොසලකා හැරලා පරිබාහිර අයගේ අවවාද අනුශාසන ඇතුව අද මේ තත්ත්වයට රටපත් කරලා තියෙනවා. ඉතින් ඔන්න එවැනි ස්ථාවර මං හිතන්නේ ඉදිරිපත් කරලා තිබුණා ඔබතුමාලා දකින්න ඇති මාධ්‍යයටත් නිකුත් කරලා තිබ්බා පක්ෂයේ තීරණය මොකද්ද කියන එක හේතුත් එක්ක. ඉතින් ওই කරුණු හේතු කරගෙන සමාජ විද්‍යාන බලවේගය සර්වපාක්ෂික සම්මුලුව වර්ජනය වෙනවා. දැන් ඔබ කියනවා මුදල් පිළිබඳ බලතල තිබෙන පාර්ලිමේන්තුවට. දැන් කොවිඩ් ආපු මුල් කාලෙහිම සර්වපාක්ෂික සමුළුවක් විපක්ෂෙන් ඉල්ලනකොට තත්ත්වය වෙනස්. එතකොට පාර්ලිමේන්තුව නෙමෙයිද කටයුතු කළේ? එතකොට ඉල්ලනකොට ඔබතුමීලට හිතුන්නේ නැද්ද පාර්ලිමේන්තුව අවතක්සේරු කිරීමක් තමයි අපිත් මේ කරන්නේ කියලා? ඔව්, ඒ වෙලාවේදී පාර්ලිමේන්තුව කැඳවන්නත් ඒගොල්ලන්ගේ උනන්දුවක් තිබුණේ නැහෙනි. කොහොමටත් ඔබතුමාලට මතක ඇති පාර්ලිමේන්තුවත් වහලා දාලා කටයුතු කරගෙන ගිහිපු කාලයක් නේ තිබුණේ. ඒ තත්ත්වයක් එක්ක බලනකොට ඇත්තටම මේ අය කොවිඩ් නිසා සහ නොයෙකුත් හේතු මේ ආර්ථිකයට හේතුණා කියාගෙන ගියත් දැන් මම හිතනවා දැන් ඇත්තටම කිව්වොත් පාර්ලිමේන්තුවේ තියෙන බොහෝ ප්‍රශ්නවලට මුදල් ඇමතුමා එනවා ඔබතුමන්ලා දකින්නවාද? පාර්ලිමේන්තුවේ තියෙන මුදල් සම්බන්ධයෙන් ගැටලුවලටවත් මුදල් ඇමතුමා සහභාගී වෙන්නේ නැහැ. එතකොට මේ පාර්ලිමේන්තුව නොසලකා හැරීමත් එක්තරා හේතුවක් විදිහට තමයි මම දකින්නේ. එතකොට එතුමත් ඔබ කියන රෝගය චෝදනාව කිරියල් ඇමතුමෙන් බරපතල වෙනවා අපි දැක්කා. අපිට ඇහිලා තියෙනවා පාර්ලිමේන්තුව තුළ එහෙම එතුමා සහභාගී වෙනවත් අඩුවිත් නම් මේක හොඳ අවස්ථාවක් නෙමේ. සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා තියෙන වෙලාවක ඇයි එක තැනකට එන්න බැරි? තව කාරණාවක් මට එතකොට අහන්න වෙනවා. දැන් මහානායක ස්වාමින් වහන්සේලා මල්වතුවස්ගිරි දෙපාර්ශ්වයේම නායක හාමුදුරුවෝ මහානායක ස්වාමින් වහන්සේලාත් කියනවා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කියන්නේ මේයට සියලු පක්ෂ සහාය දේවි කියන බලාපොරොත්තු ඇතිව. එතකොට ඒ මහානායක හාමුදුරුවෝත් නොසලකා හැරීමක් නෙමෙ මෙතනදී වෙන්නේ මේ සමගි ජන බලවේගය අරන් තියෙන තීන්දුව. මෙහෙමයි, ඒක පක්ෂයේ ඉහළ කළමනාකාරීත්වය එකතු වෙලා ගත්ත තීන්දුවක්. මං හිතන්නේ ඔබතුමන්ලා දකින්න ඇති ඒ සඳහා හේතු කාරණා ඉදිරිපත් කරලා තිබුණා මෙන්න මේ කාරණා තමයි කියන එක. අනිත් එක මං හිතන්නේ අපි විතරක් නෙවෙයි, මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය හැරෙනකොට අනික් සියලුම පක්ෂ මේ වෙලාවේදී සර්වපාක්ෂික සම්මුලුව වර්ජනය කරනවා. අපි කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතුළේ අපිට මේක විසඳ ගන්න පුළුවන්. ඔව්, ඔබ කියන කාරණාව බොහොම ඇත්ත. මේ දැන් මේ අද වාර්තා අතරේ පුවත් වාර්තා අතරෙත් අපි ඉදිරිපත් කළා මේ සාකච්ඡාවට කලින් ඒ මොන පක්ෂද කවුද කියන ආණ්ඩුව නියෝජනය කරනම පක්ෂ නවයක් මේ සමුළුව වර්ජනය කරන බව සඳහන් වෙනවා. මම සමගි ජන බලවේගය පිළිබඳව ප්‍රශ්න කරේ ඔබතුමිය සමගි ජන බලවේගය වන නිසා. නමුත් අපිට අහන්න තියෙනවා මේ කාරණා විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ මේ අවස්ථාව වර්ජනය කරන සියලු දෙනාගෙන් මේ ගැටලු පිළිබඳව පොදු එකගතාවයකට එන්නේ, එහෙම නැත්නම් තමන්ගේ මතය විරුද්ධත්වය යෝජනාව අදහස ඉදිරිපත් කරන්න වේදිකාවක් තනලා තියෙන වෙලාවක එය මගහැර යන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව අපට අහන්න තිබෙනවා. සමගි ජන බලවේගයේ පිළිබඳ විමසීම තමයි මම ඔබතුමියගෙන් කළේ. හොඳයි, එය
ඉහළ කළමනාකාරීත්වයේ ගත්තු තීන්දුවක් කාරණා කිහිපයක් මත පිහිටන කියලා ඔබ කියනවා. මම තවදුරටත් ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ වෙනකොට මේ 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 මතුවන ගැටලු කාරණා හැමෝම අපි දකිනවා විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ විදිහට ඔබේ මැදිහත්වයේ බොහෝ අවස්ථාවල අපි දකිනවා. නමුත් ජනතාව අතර අදහසක් මතයක් පැතිර යමින් තියෙනවා මේ වෙලාවේ මහින්ද විපක්ෂ හිටියා නම් එහෙම මෙහෙම නෙමෙයි ආණ්ඩුවත් පෙරලලා මේ වෙලාවේ මෙහෙම රට ඉදිරියට කරගෙන යන්න ඉඩ නොතබා බලය අරගෙන තමන්ගේ ආණ්ඩුවක් බිහි කරන්න පවා කටයුතු කරලා අවසානයි. එහෙමවත් මේ ආණ්ඩුවක වැරදි ක්‍රියාමාර්ග පිළිබඳව තියෙන විපක්ෂයේ විවේචනය, එහෙම නැත්නම් විපක්ෂයේ ඒ පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ග එතරම්වත් ශක්තිමත් නැහැ. ශක්තියක් නැති විපක්ෂයක් තියෙන්නේ කියලා විපක්ෂයත් මේට වග කියන්න ඕනේ කියලා තැතැම් අය කියනවා. මොකද ඔබතුමිය කියන්නේ මේක? මම ඒකත් එක්ක එකඟ නැහැ. මොකද ඔබතුමන්ලා දකින්න ඇති දැවැන්ත විරෝධතාවයක් ඉතිහාසයේ කිසිම දවසකවත් ජනාධිපති ලේකම් කාර්යාලයක් ළඟට ඇවිල්ලා මේ විදිහට ජනතා උද්ඝෝෂණයේ විරෝධතාවයේ ප්‍රකාශ කරපු ඉතිහාසයක් මං හිතන්නේ ඔබතුමන්ල දකින්න ඇති කියලා. ආණ්ඩුවක් පෙරලනවා කියන එකදී අපි සුළුතර විපක්ෂයක් කියන එක මං හිතන්නේ කවුරුත් දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා නම් මේක පෙරලයි කියලා කියන එක හදන්නෙත් මාධ්‍යම තමයි. ඔබතුමන්ලා ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න අපේ විපක්ෂය හැටියට අපි බොහෝ කටයුතු ඉදිරියේදී කරනවා. හොඳයි. අපි බලමු එහෙනම් මොනවද විපක්ෂයේ සමග ජන බලවේගයේ ඉදිරියේදී ක්‍රියාවට නම් වන්න සූදානම් කියන කියලා. හැබැයි පක්ෂය තුලත් මේ 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 සාකච්ඡා වලට දිනපතා ඔබේ කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වෙනවානේ. එතකොට විවිධ මත අපිට ඇහිලා තියෙනවා. ඇතැම් අය දරනවා මතයක් මේ ආණ්ඩු පෙරලීමක් නෙවෙයි මේ වෙලාව සිද්ධ විය යුත්තේ. මේ අපි යන්නේ මේ ආණ්ඩු පෙරන ගමනක් නෙවෙයි, ජනතාවගේ ප්‍රශ්න හමුවේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන නිසා ආණ්ඩු ඇස් අරවන්නයි. තව පිරිසක් පක්ෂයේ ඉන්න බරපතල ලෙස හැමතිස්සෙම හඬ නගමින් කියන්නේ මොකද්ද? ආණ්ඩුව ගෙදර යන්න, ආණ්ඩුව පළවා හරින්න ඕනේ, එළියට දාන්න ඕනේ, ඇදලා දාන්න ඕනේ, පෙරලන්න ඕනේ තමයි කියන්නේ. ඒකයි මම අහන්නේ. මේ මේ පොදු සම්මුතියක් සමහර වෙලාවට නැති බවකුත් අපිට පේන්න තියෙනවා. මොකක්ද හරියට කරන්න කියන එක ගැන නෑ. දැන් මෙහෙමනේ, අදහස් විවිධයිනේ. අපේ අතේ ඇඟිලි ගත්තත් එක ප්‍රමාණයකට නැහැ. ඉතින් එතකොට අපේ පක්ෂයේ ඇතුළෙත් විවිධ පුද්ගලයෝ ඉන්න පුළුවන්, ඒ අයගේ විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් අපි එක තැනකදී කතා කරලා එක තීරණයකට එන්න පුළුවන්කම අපේ පක්ෂයේ කල්පනාකාරීත්වය ඇතුළේ තියෙනවා. ඒ නිසා ඇත්තරම කිව්වොත් මේ වෙලාවේ ජනතාව ලොකු පීඩාවකින් ඉන්නේ. ඔබතුමා දකිනවා අද පත්තරවලත් අරන් බලන්න මුල් පිටුවේ ඉඳලම ඇම්බියුලන්ස් එකක් ගන්න විදිහක් නැහැ කියනවා, බෙහෙත් ටික නැහැ කියනවා, කිරිපිටි ටික ගණන් ගිහින් තියනවා, දරුවන්ට කන්න බොන්න දෙන්න විදිහක් නැහැ, පරිප්පු ටික රුපියල් 420 හෝ ඊට එහා, පාන් පිටි කිලෝ එක 175 එහෙයට ගිහින් තියනවා. මේ වගේ දැවැන්ත පීඩනයක ඉන්න වෙලාවක්. ඒ නිසා ඇත්තටම මේ මත දෙකම තියෙන එක හරි කොටසක් කියන්න පුළුවන්. ජනතාව මේ පීඩාවෙන් ගොඩ ගන්න ඕනේ, ඒ අයට සහන දෙන්න ඕනේ, මොන හරි කරලා මේ මිනිසුන්ට එදා වේල කාලා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්වත් හදලා දෙන්න ඕනේ කියන එක මතයක් විදිහට තිබ්බත් ඒක වැරද්දක් නැහැ. ඒ වගේම තව පිරිසක් කිව්වොත් මේගොල්ලන් ගෙදර යවලා කරන්න පුළුවන් පිරිසක් මේ කරගෙන මේ ජනතාව ගොඩ ගන්න ඕනේ කියන එකත් මං හිතන්නේ වැරදි තීරණයක් කියලා. නමුත් මේ දෙක කතා කරලා කොයි දේ හරි ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා ජනතාව විදිහට කරන්න පුළුවන් බව අපි තෝරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් මන්ත්‍රීතුමීනි. දැන් එහෙම විශ්වාස තියලා ජනතාව විටින් විට යම් යම් බව තෝරා ගත්තා. හැබැයි මේ බොහෝ තෝරා ගැනීම් අවසාන වශයෙන් කෙලවර වුණේ මේ වගේ ගැටලු ඇවිල්ලා ගිය ආණ්ඩුව කාලේ වුණේ මේක නෙමෙයි, වෙන අර්බුදයක් නිර්මාණය වුණා. දැන් මේ ආණ්ඩුව කාලේ මේ විදිහ අර්බුදයක් නිර්මාණය වෙනවා. ඉතින් එතකොට ජනතාවට එහෙම ගත්තොත් ජාතික ජන බල වේගය වගේ මීට කලින් බලයක් ලබා නුදුන්නු අය වගේ කණ්ඩායම් මෙත යොමු වීම නෙමෙයිද ජනතාවට කරන්න වෙන්නේ? කොහොමද ජනතාව තෝරා ගැනීම කරන්නේ? ඇත්තටම කිව්වොත් සමගි ජන බලවේගී කියන්නේ අලුත් කණ්ඩායමක් තමයි. දැන් ඔබලු කියන්න පුළුවන් නෑනේ පහුගිය ආණ්ඩුවේ ඒගොල්ලන් යම් යම් ඇමති ධූර දැරුවයි කියන්න පුළුවන්. එතකොට නමුත් අපි දන්නවා ඇමති ධූරයක් දැරුවත් ඒක ඉහලින් තමයිනේ පාලනය වෙන්නේ. එවැනි ගැටලු තියෙන්න පුළුවන්. ඔගොල්ලන් ඔබතුමා කිව්වට පහුගිය ආණ්ඩුව කාලේ යම්කිසි ගැටලුවක් ආවයි කියලා දවස් 52න් පස්සේ තමයි මේ රටේ බොහෝ කඩාවැටීම් සිද්ධ වුණේ. දින 52 දේශපාලන මොකක්ද ඒකට කියන්නේ, කුමන්ත්‍රණයත් එක්ක. එදායින් පස්සේ තමයි අපේ රටේ ආර්ථිකය කඩන් වැටෙන්න ගත්තා. ඊළඟට පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය කරේ කවුද, ඒකේ වාසිය ගියේ කාටද කියන එක පිළිබඳව සමාජයේ අද කතිකාවතක් තියෙනවා. එතකොට මේ දේවල් කරේ කවුද කියන එක පිළිබඳව
මම අදටත් චෝදනා කරන ඔබේ මාධ්‍ය ආයතනයට නෙවෙයි, ඇතැම් මාධ්‍ය ආයතන ඒ අයට ඕනෑකමට ගෙනාපු ආණ්ඩුවක් මිසක මේක ජනතාවට ඕනෑකමට නෙවෙයි, ජනතාව ඇස්බන්දුමක් කරලා රවට්ටලා ගෙනාපු ආණ්ඩුවක්. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි විඳින්නේ. ඒ නිසා දේශපාලනය සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් තිබුණු නැති කෙනෙක් දේශපාලනයට ගෙනාපු එක උඩ අද ජනතාව මේ විදිහට පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් නමුත් අපි කියනවා දැන් ඕගොල්ලන් ජන බලවේගය ගැන කතා කරා. එතකොට ඒකෙත් සමහර අමාත්‍යංශ දරපු අය ඉන්නවා. එහෙමනම් එක්තරා යුගයක ඒ අමාත්‍යංශ කරන්න බැහැ කියලා දාලා ගියපු පිරිසක් ඉන්නවා. ඒ නිසා මම කවුරුත් විවේචනය නෙවෙයි, අපේ පක්ෂයට සමග ජන බලවේගයට අපි මේ වෙනකොට ඉදිරියේදී අපේ වැඩපිළිවෙල කුමක්ද? අපි බලයකට ආවොත්, අපි දැන් මේ ඉන්න මට්ටමේ ඉඳලා බලය ගත්තොත් අපි කොහොමද ඉදිරියට කරගෙන යන්නේ කියන එක පිළිබඳව අපේ පක්ෂයේ ඇතුළේ මේ වෙනකොට දැවැන්ත වැඩපිළිවෙලක් ජාතික සැලැසුම් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. මේ ඒ ගැන කතා කරමු. මම ඊට පෙර අහන්න කැමතියි, දැන් ඔබ කියනවා දින 52 කුමන්ත්‍රණය ඊපස්සේ තමයි ගිය ආණ්ඩුවේ එහෙම ගැටලු ආවනම් ආවේ. හැබැයි ඉතින් ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයාම කියනවා දින 100 පස්සේ තමයි දෙකට බෙදෙන්න පටන් ගත්තේ, එතුමාට වැඩ කරන්න දුන්නේ නැත්තේ කියලා. එතකොට මෙතන පරස්පරයක් තියෙනවා. නැති මේ එහෙම එකක් එයා කිව්වට, එතුමා කිව්වට ඔබතුමා හිතලා බලන්න, එක්සත් ජාතික පාක්ෂිකයෝ එදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කීමට අපේ පක්ෂයේත් නොවන දීර්ඝකාලීනව අපේ පාක්ෂිකයන්ට යම් යම් බලපෑම් කරපු පක්ෂයක නායකයෙක් අපි තෝරාගත්තා ඡන්දයෙන් ජනාධිපති කරගන්න ඕනි කියලා. ඒ කරපු කැපකිරීම උඩ ඇතිවෙච්ච යම් යම් කලකිරීම් තිබුණා. එතුමා ගිහිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙනකොට නිර්පාක්ෂික ජනාධිපති වෙනවා කියලා ඇවිල්ලා නිල් පාට සලුවක් පොරවා ගන්නකොට යම් යම් මත ගැටුම් ඇති වෙන්න ඇති. නමුත් මම හිතනවා එතුමා තමා පළවෙනියට වරද්දගත්තේ කියලා. එතුමා නිර්පාක්ෂිකව හිටියා නම් මේ ගැටුම එන්නේ නැතු, ගැටුමක් ආවයි කියලා එතුමා කියනවනම්, එතුමායි කකුලෙන් ඇද්දයි කියලා කියනවනම්, නමුත් ඔබතුමන්ලා හිතලා බලන්න පහුගිය යහපාලන රජයේ කොයිතරම් ජනතාවට සහන තිබුණද, කොයිතරම් රජයේ සේවකයාට නිදහසක් තිබුණද, කොයිතරම් රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවයක් තිබුණද, ඒ සියලු දේවල් මං හිතනවා යහපාලන රජයේ ලැබිච්ච ප්‍රශස්ත දේවල් සහ අගය කළ යුතු දේවල් කියලා. ඒවා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට ලැබිච්ච දේවල්, විධායක ජනාධිපතිගේ බලතල අඩු කිරීම, ඒවා සියල්ලම නැවත වතාවක් ඊට වඩා වැඩි ආකාරයේ. මං අහනවා ඔය කියන කතාව කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමාගෙන් එතුමා ගත්ත තීන්දුවක් හැටියට අලුත් ආණ්ඩුවත් එක්ක ඉන්නවා, එතුමාට දැන් වැඩ කරගෙන යන්න දෙනවද? හරි, දැන් ඔය 2015 ආණ්ඩුව ගන්න වෙලා වෙනකොට 2009 යුද්ධ ඉවර කළ තව අවුරුදු එහෙ පිටිම පහකුත් ගත වෙලා රටේ තිබුණු වාතාවරණය, මේ ආණ්ඩුව ආණ්ඩු බලය අරගෙන කෙටි කාලයකින්ම ඇතිවුණු තත්ත්වය රට සහ ලෝකයේ තුල, ඒ දෙක එකයි කියන්න පුළුවන්ද? ඒ තත්වයන් වෙනස්. එතකොට ඒ වෙනස් තත්වයන් අනුව තමයි ඒ ආණ්ඩුවට මුහුණ දෙමින් ඉන්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් ඔය කියන යහපාලන ආණ්ඩුව කාලේ මේ වගේ ගැටලු තිබුණේ නැහැ රටේ. ඒ නිසා ආර්ථිකය යම් තැනකට ගෙනල්ලා බහර දුන්නා, යුද්ධයෙන් පස්සේ සාමකාමී රටක් බහර දුන්නා. ඇයි සමගේ යහපාලන ආණ්ඩුවට කරන්න පුළුවන් කොහොමද? දැන් ආණ්ඩුව තමයි ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියලා. දැන් මෙහෙමනේ, දැන් මේ හැමදේටම මේගොල්ලන් කියන්නේ කොවිඩ් කතාව. ලෝකයේ කොවිඩ් වසංගතයක් ආවා, ඒ නිසා අපිට බැරි වුණා. ඒ කතාවනේ කියන්නේ. මම මෙතනදී එකක් විදියට තමයි කොවිඩ් සලකන්නේ. ඒක එකක්. ඔවුන් කියනවා ආර්ථිකයේ පල්ලෙහා ගිය ආර්ථික කඩාවැටුණු ආර්ථිකයක් අපි දීපු මට්ටමින් පහළ ආර්ථිකයක් ලබා දුන්නේ කියලා. කොවිඩ් එක ආපු ගෝලීය අනෙකුත් කාරණා මෙතනට බලපානවා. ඊළඟට පාස්කුදා ප්‍රහාරය වගේ වෙන් වෙච්ච හානිය බලපානවා. සංචාරක කර්මාන්තය ආදීට වෙච්ච හානිය බලපාන මේ සමස්ත අරගෙන ඉන්නේ. ඔබතුමා ඔය කියන විසඳුමට පාස්කු ප්‍රහාරය කොතනින්ද ආවේ කියන එක හොයා ගැනීම මං හිතනවා ඉස්සෙල්ල වැදගත් කියලා. ඒ නිසා අපි මේ උසාවිය සහ යන නඩු නිමිත්තක් තියෙන දෙයක්නේ. අපි ඒ ගැන කතා නොකර ඉමු. නමුත් අවංකව නිවැරදිව ඒ කටයුත්ත සිද්ධ වෙලා ආවොත් මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් මොකද්ද වුනේ කියන එක. දැන් කොවිඩ් කතන්දරය ගත්තොත් මේ ආණ්ඩුවේ කාලය ආපු කොවිඩ් සහ ගෝලීය වසංගතය. කාලවකවානු දෙකේ තත්ත්වය අපි කතා කරමුකෝ. ඔව් හරි. නමුත් මම අහනවා මේ කාලය ඇතුළේ
ලංකාවට විතරද කොවිඩ් බලපෑවේ? දැන් බලන්න බංග්ලාදේශ වලට මාලදිව අයිනට බොහොම අපිට වඩා මේ අපි බොහොම පහලින් හිටපු රටවල්නේ. නමුත් අද ඒ අය කොයි තරම් දුරට ඇවිල්ලා තියෙනවද? මේ අයගේ ආර්ථිකයේ කළමනාකාරීත්වයේ තියෙන වැරැද්ද නිසා සිද්ධ වුණ බව තමයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වෙන්නේ. මේගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලන්ගේ බදු ක්‍රමය මේ සියලු දේවල් වෙනස් කරලා රටේ ආදායම නැති කර ගැනීම අද මේ තත්ත්වයට මුහුණ දුන්නා කියන එක තමයි මගේ මතය. ඒ කියන්නේ දැන් මේ 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 වසංගත වේවා මේ තියෙන ගැටලුකාරී අර්බුදකාරී තත්ත්වයන් වේවා ඒවාටත් මුහුණ දෙන්න තිබුණා. මේ ආණ්ඩුවේ කළමනාකාරීත්වයේ දුර්වලතාවයක් තමයි තියෙන්නේ. යහපාලනය හෝ එහෙම නැත්නම් සමග ජන බලවේගී හිටියා නම් මේවා මෙහෙම වෙන්නේ නැහැ කියන එක තමයි. ඒ කියන්නේ මේවට මූණ දීගෙන ශක්තිමත් ලෙස ආර්ථිකය පවත්වාගෙන යන්න පුළුවන් යනවා කියලා තමයි ඔබතුමිය කියන්නේ. ඒ යන්නේ මේ වගේ වැඩපිළිවෙළවල් එක්කද කියලා දැන් මේ දැන් උපේ නායකතුමා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කළ ප්‍රකාශයක් අද කාටූන් එකකට එනවා. ෆේස්බුක් එකේ කාටූන් එකක කතා කරනවා මේ මේ රටට ඕනේ 24 පැය නොනිදන ආණ්ඩුවක් කියලා. මේවා විහිළුවට ගන්නේ ඇයි කියන එකත් අපිට තියෙන ප්‍රශ්නයක්. එතකොට එතුමාගේ ප්‍රතිපත්ති රට කරන්න යන හැටි පිළිබඳව මේ විදිහේ සාකච්ඡාවක් ගොඩනැගීම පිළිබඳව ඔබ මොකද කියන්නේ? ඒවා ප්‍රායෝගිකද කියන එකනේ මේ අහනවා ඇත්තේ. නොනිදන දැන් මෙහෙමයි වචනයේ උඩ පෙළ අර්ථයට වඩා යට පෙළ අර්ථය ගන්නවා නම් හොඳයි. ඔබ දකිනවා ඇති අද බොහෝ තැන්වල බොහෝ දේවල් ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. අද රට වැටලා තියෙන බව අපි පිළිගන්න ඕනේ. අද අපේ රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් මානසික වශයෙන් හැම අංශයකින්ම අපේ රට වැටලා තියෙනවා. මේක ගොඩ ගන්න ඔබතුමා හිතන්නේ කොහොමද වැඩ කරන්න ඕනේ කියලා? අපි එතුමා නොනිදන ආණ්ඩුවක් කියන එකේ අදහස මම දකින්නේ හැම දෙයක් පිළිබඳව අවදියෙන් ඉන්න හැම අංශයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු ඒ වට වගකීමක් සහ වැඩි අවස්ථාවන් ලබා දෙන කටයුත්තක් කළ යුතුයි කියන එක තමයි එතුමගේ අදහස. ගොඩක් වෙලාවට තින් බොහෝ තැන්වල ඔබතුමා දකින්න වැතින සමාජ මාධ්‍යයේ හෝ වේවා හැම තැනකදීම කවුරු කතා කරත් ඒක හාස්‍යයට ලක් කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. මේකේ මම දකින්නේ නොනිදන ආණ්ඩුවක් කියන්නේ හැම කාර්යයක් කෙරෙහිම වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියන එක තමයි. ඒ තමයි ගැඹුරු වර්ථයක් මේ තුල ඉදිරිපත් කළා කියලා ඔබ කියනවා හිතනවා. හොඳයි අපි විරාමයකට යමු. නැවත කවිරත්න මන්ත්‍රීතුමිය සමග අපි සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. ප්‍රශ්න අතරේ කනබුණ දේනේ ලොකුම ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට ප්‍රවාහණයට අදාළව සහ නිකුත් කටයුතු වලට අදාළව තෙල්, ඒ කියන්නේ බල ශක්තිය සහ කනබුණ දේ. අපි එහෙම කියපුවා. එතකොට ඒ අතරිනුත් හාල් ටික ප්‍රමුඛත්වයක් ගන්නවානේ. ඔන්න දැන් කෘෂිකර්ම ඇමතිතුමා කැබිනට්ටුවට සහල් පාලන මිලක් යෝජනාවක් අරගෙන ඇවිල්ලා තියෙන කැබිනට්ටේට දාලා තියෙනවා. මේ විදියට සහල් මිල ඉතා ගන්න බැරි විදියට ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවක පාලන මිලක් පැනවීමට යෝජනා කිරීම ඔබ දකින්නකො. මම දේශපාලන අර්ථකථනයකට වඩා මම කැමති වෙළඳපළ තත්ත්වයන් එක සසඳලා මොකද ඔබ හිතන්නේ කියලා. ඇත්තටම මෙහෙම කියමුකෝ. ඉස්සරෝම අපිට මේ පාලන මිල සම්බන්ධයෙන් ගහන ගැසට් එක කොච්චර කල් පවතීද කියන එක පිළිබඳවත් ගැටලුවක් තියෙනවානේ. ඔබතුමා දේශපාලනේ කතා කරන්න එපා කිව්වත් මොකද මෙතෙක් කාලයක් මේ ආණ්ඩුවේ ගහපු කිසිම පාලන මිලක් සම්බන්ධයෙන් පත් කර ගහපු කිසිම ගැසට් එකක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක පැත්තකින් තියෙනවා. දැන් අද වෙනකොට මාතලේ දිස්ත්‍රික්කයේ කුඹුරු වලින් වී ගන්නකොට වී මිල ඉතාමත් ඉහළ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ එතකොට එන හාල් මිල ගැන ඔබ හිතන්නකෝ. මෝල් හිමියෙක් ගිහින් කුඹුරකින් ගන්න වීමිල උඩ රඳා පවතිනවානේ විකුණන හාල් කිලෝ එකේ මිල. එතකොට එවැනි තත්ත්වයක් අපිට ඉස්සරහදී දකින්න වෙනවා. ඒකට එක හේතුවක් තමයි මේ සැරේ අස්වැන්න නැහැ. 50%කින් පමණ අස්වැන්න අඩු වෙලා තියෙනවා. ඔය කවුරු කොහොම මාධ්‍ය සංදර්ශන දැම්මත් වෙල්‍යායවල් වලට ගිහිල්ලා අපේ කුඹුරු හොඳයි දැන් බත් කිවුරෝ ගැඩවිලෝ ඉන්නවා කියලා කිව්වත් බොහෝ කුඹුරු වල ওই මොකක්වත් නැහැ. ඒ නිසා අපි දකිනවා ගියේ මහ කන්නේදී කාබනික පොහොර වලට මාරු වීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වය. උඩ ජනතාවට පොහොර නැතුව ගියා. ඊළඟට
අපේ කුඹුරු පුදුරුදු වෙලා තියෙන්නේ. අපේ බීජ පුරුදු වෙලා තියෙන්නේ මේ රසායනික පොහොරත් එක්ක. එතකොට මේ හරිත කෘෂිකර්මයට නැත්නම් මේ කාබනික කෘෂිකර්මයට යන්න කලින් අපි සපුරා ගන්න ඕන කටයුතු කීපයක් තිබ්බා. මේ සියල්ල පැත්තක දාලා මහ කන්නේම තෝර අපි දන්නවා අපේ රටේ වැඩිම අසන්නක් ලැබෙන කන්නේ තමයි මහ කන්නේ. මහ කන්නේ මේකට ගියපු එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. හැබැයි එතනදී අපේ ගොවි මහත්තුරු ගාව සමහර තැන්වල තිබුණා පරණ ඉතිරි කරලා තියාගත්ත පොහොර. ඒ වගේම බොහෝ තැන්වල පාවිච්චි කරා. හැබැයි මීට වඩා බරපතල වෙනවා මේ එන යලකන්නේ. මේ යලකන්නේට එහෙම සංචිත තිබ්බේවා ගොවියෝ දැන් පාවිච්චි කරලා ඉවරයි. මේගොල්ලන් කිව්වට පෞද්ගලික අංශයට රසායනික පොහොර ගෙන්නන්න ඉඩ දෙනවයි කියලා අපි දැක්කේ නැහැ කොහෙන්වත් ගෙනල්ලා තියෙනවා. ඒකට ප්‍රශ්න හේතුවක් තමයි ඩොලර් ප්‍රශ්නේ. ඩොලර් ප්‍රශ්නේ නිසා පිටරටින් අපිට පොහොර ටික ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයට වඩා ඉතාමත් බරපතල තත්ත්වයක් අපිට ඉදිරි යලකන්නේදී බලාපොරොත්තු වෙන්න වෙනවා. ඉතින් ඔය ඇමතිතුමා කියන හාල් මිල පාලන මිලක් තිබ්බේ නැත්තම් වෙන්නේ මේ රටේ ජනතාවට කැඳ බොන්නවත් බැරි වෙනවා. මොකද මිනිස්සුගේ ආර්ථිකය හොඳටම වැටිලා තියෙන්නේ. මිල ඉහළ යනවා. ඒ වුණාට ඊට සාපේක්ෂව ආදායමක් මිනිසුන්ට නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මට මතක් කරන්න ඕනේ. අර පොහොර නැව. දැන් කාබනික අපි ගැන කතා කරමු. මොකද පොහොර වලට එන්න ඕනේ මේ කාරණාවත් එක්ක. දැන් ඔබ කිව්වා වගේ යල කන්නේට අවශ්‍ය පොහොර ටික ගැන අපි කතා කරන්න ඕනේ. දැන් ඒකට එමු. ඊට කලින් මට කියන්න දැන් පාරිභෝගිකයාගේ පැත්තට මේක ඉතාම දැඩිව දැනෙන අසීරු තත්ත්වයක් තමයි එන්නේ. ඒක හරි. ගාන සහල් මිල අධික ලෙස ඉහළ යෑම. ගොවියගේ අතටත් ලොකු මුදලක් යන විදිහට වී මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට අස්වැන්න අඩු වෙනවා. ගොවියගේ අතට තියෙන අස්වැන්නට ලැබෙන මිල වැඩි වෙනවා. එතකොට ගොවියගේ පැත්තෙන් මේක යම් ආකාරයක තුලනීය වීමක් අපිට එතන දකින්න පුළුවන්. පාරිභෝගිකයාට තමයි මෙතන තියෙන ගැටලුව තියෙන්නේ. එතකොට ඕනම ප්‍රශ්නයක් විසඳන්න යනකොට එහෙම වෙන්න බැරිද? නැත්තම් ඔබ කියන්නේ මොකක්ද මෙතනදී? ඔබේ යෝජනාව මොකක්ද? දැන් මෙහෙමයි, අපි මේ වෙලාවේදී බලන්න ඕනේ පාර්ශව දෙකම සතුට වෙන විදිහට වැඩේ කරගන්න. රැවුල එකඳයි දෙකම බේරගන්න තමයි ඔබ කතා කරන්නේ. ඇත්තටම කොහොමද? දැන් මෙහෙම කියන්නකෝ, දැන් ඇත්තටම ගොවියා ගැන කිව්වත් දැන් ගොවියට ඔය මම දන්නවා මේ ගිය සතියේ විතර 120ට වගේත් කිලෝ එක කුඹුරෙන් ගන්න තැනට ගියා. තිබුණා. හරි. එතකොට ඒ දීලවත් ඇත්තම කිව්වොත් ගොවියට ලාභයක්වත් නැහැ. මොකද මේ ඉන්ධන මිලේ වැඩිවීමත් එක්ක බොහෝ තැන්වල ඒගොල්ලන් අර පාවිච්චි කරපු යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරගන්න බැරි වුණා. එහෙම වුණාම මිනිස් ශ්‍රමය පාවිච්චි කරන්න වුණා. එවැනි කාරණාත් එක්ක සාමාන්‍යයෙන් අර මොනවාද සුනාමි යන්ත්‍ර, ඊළඟට භූතයා, ඔහොමනේ ඒගොල්ලන්ගේ දාගෙන තියෙන නම් ඒ මැෂින්ස් වලට ඒ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරගන්න බැරුව ගියා. එකක් ඉන්ධන නැතිකම. ඒ නිසා මිනිස් ශ්‍රමය පාවිච්චි කරන්න වුණා. ඒ නිසා මම කියන්නේ එක පාර්ශවයක් විතරක් නෙවෙයි, මේ පාර්ශව දෙකම, මේ පාර්ශව දෙකම පීඩාවට පත් නොවන විදිහට තමයි මේ කටයුත්ත කරන්න ඕනේ කියන එක. හොඳයි. ඒ අතරේ ඔබ පොහොර ගැන කතා කළ නිසා රාජ්‍ය අමාත්‍යතුමා ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළ තියෙනවා යලකණේට අවශ්‍ය පොහොර ටික ගොවි ජන මධ්‍යස්ථානවලින් ලබා දීමට කටයුතු කරනවා. ඒ පිළිබඳව ජනතාව සැකයක් ගැටලුවක් තියාගත යුතු වන්නේ නැහැ කියලා. එහෙමත් තියෙද්දි දැන් නැවත වතාවක් පොහොර පිළිබඳව මේ විදිහට මතු කිරීම ඇතුළත අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැද්ද? දැන් ඔබ කියනවා මහ කන්නේට නම් තිබ්බ ටිකක් හරි පාවිච්චි කරා අපේ ගොවියෝ කියලා. අනිත් පැත්තෙන් පෞද්ගලික මෙතන තියෙන ඩොලර් ප්‍රශ්නේනේ. ඩොලර් ප්‍රශ්නය යම් ආකාරයකින් විසඳගෙන ඉදිරි කෙට් කාලයක් ඇතුළත පොහොර ගෙන්වන්න පෞද්ගලික අංශයේ රසායනික පොහොර ගෙන්වීමත් සිද්ධ වුණොත් මේ ගැටලුව බොහෝ සෙයින් විසඳා ගන්න පුළුවන්. එහෙමත් තියෙද්දි ඇයි ඔබ මේක මෙතරම් අර්බුදකාරී වේවි කියලා පුරෝකථනයකට යන්නේ දැම්ම? දැන් බලන්න, ඔබතුමාට මතක ඇති චීනෙන් ආපු පොහොර නැව. ඒකේ මොනවාද ලැබ් රිපෝර්ට්ස්, එහෙම නැත්නම් රසායනාගාර පරීක්ෂණ ඔක්කොම ෆේල්. එවැනි තත්ත්වයක් උඩ මේගොල්ලෝ කොහොම හරි මේක රට ඇතුළට දාන්න හැදුවට අපේ දැවැන්ත විරෝධය මත ඒක අපහු හරවලා යවන්න සිද්ධ වුණා. මේගොල්ලෝ ඒ නැවට අපේ රටේ ඩොලර් නැති අවස්ථාවක අපිට තෙල් ගේන්න, ජනතාවට කන්න දෙන්න, මේ සියලු දේටම මුදල් ඩොලර් නැති අවස්ථාවක ඩොලර් ලක්ෂ 67ක්, ඩොලර් මිලියන 6.7ක් මේ චීනෙට ගෙව්වා. සාමාන්‍යයෙන් ගෙවන්න ඕනේ අපි දෙයක් ගත්තහමනේ. දැන් එහෙම දෙන්නම් කියන පොහොරවලට සල්ලි ගෙවලා යවලා තියෙනවා. නමුත් මේ වෙනකන් කිසිම
එවන්නේ මොන සාම්පල් එකක්ද ඒ සාම්පල් එක සම්බන්ධයෙන් තියෙන තත්ත්ව පරීක්ෂණ මොනවාද ලැබ් රිපෝට්ස් වලින් මොනවාද කියන්නේ ඒ වගේ තියෙන වය බැක්ටීරියා මොනවාද දිලීර මොනවාද මේවා පිළිබඳව කිසිම වාර්තාවක්වත් මේ වෙනකොට තාම අපේ රටට ඇවිල්ලා නැහැ. එතකොට ඔය සේරමත් ඇවිල්ලා නැව ලංකාවට එනකොට ඔය ඇමතිතුමා කියන විදිහට අඩුම තරමේ රසායනික පොහොර නම් ගේන්න අපිට ඩොලර් නැහැ කියන එක දැන් අපි දන්නවනේ. මේ රටේ දැන් ළමයින්ද කඩදාසි ටික නැහැනේ විභාගෙ ලියන්න. එතකොට ඒ නැව් ටිකක් තාම තියෙන්නේ මේ වරායේ නම්. ඒ ටික බේරගන්න තාම සල්ලි නැත්තම් ඩොලර්. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනල්ලා ඒ ටික බේරගන්න සල්ලි ටික නැත්තම්. තෙල් ටික බේරගන්න අපි රටට මිල දීලා ගන්න වරායෙන් සල්ලි ටික නැත්තම් ඔබතුමා මට කියන්න ඔය චීනෙන් එනවයි කියන නැව හෝ එහෙම නැත්නම් ගෙන්නනවයි කියන පොහොර මෙයයි කොහොමද ගෙන්නන්නේ? ඒ නිසා යල කන්නේ ගැන අපේ ගොවි මහතුරුන්ගෙත් ලොකු බලාපොරොත්තුවක් නැහැ, ලොකු අපේක්ෂා භංගත්වයක ඉන්නේ ඊළඟ කන්නේ කොහොමද කරගන්නේ කියලා. පහුගිය කන්නේත් බොහෝ කුඹුරු අතෑරියා. පහුගිය කන්නේත් බොහෝ කුඹුරු අතෑරියා. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා පොහොර දෙන්නම් කියන බලාපොරොත්තුවට සමහර පිරිසක් වැඩ කරා, සමහර පිරිසක් පොහොර ලැබෙන්නේ නැහැ කියලා මේ අලාභයේ දරා ගන්න බැරි නිසා අතෑරියා. ඉතින් ඒ தத்துவ ඉස්සරහටත් වැඩි. ඉතින් ඇමතුමා කිව්වට ඇමතුමා පැහැදිලි කරන්න ඕනේ මොන ආකාරයෙන්ද රසායනික පොහොර ගෙන්නනවා නම් කොහෙද ඩොලර් තියෙන්නේ? කාබනික පොහොර ගෙන්නනවා නම් කෝ දැන් පිටත් වෙන්න ඕනේනේ. ඒව සම්බන්ධයෙන් මූලික කටයුතු සිද්ධ වෙන්න ඕනේ. දැන් ඔබතුමීලා පුරෝකථනය කරනවා වගේම ඇමතුතුමා කියනවා අර දැන් ඔය පොහොර ගෙන්නපු ස්වින් බයොටික් කියන ආයතනයෙන් දියර පොහොර කාබනික පොහොර ලබා දීම ප්‍රමාද වෙනවා නම් දියර පොහොර හෝ චීනෙන් ගෙන්වල ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා. දැන් ඔබ පුරෝකථනය කරනකොට ඒක එහෙම වෙන්නත් ආණ්ඩුව එහෙම බලාපොරොත්තු වෙනවා කියනකොට ඒක ගැන නොවෙන දෙයක් විදියට කතා කරන්නෙත් ඇයි කියලා මම අහනවා. ඒ එක්කම දැන් මේ කන් එකට සූදානම් වෙනකොටම ජනතාව තුළ ඔබ ඇති කරන්නේ බොහොම දුර්වල මතයක්. එහෙම නැත්නම් ඔවුන් තවදුරටත් දුර්වල කරනවාද? මේ විපක්ෂයකට හැමතිස්සෙම ආණ්ඩු බලයක් ලබා ගැනීම අවශ්‍යතාවය තියෙන පුළුවන්. ගෝබිතැන මත, කෘෂි කර්මාන්තය, ජන ජීවිත මත මේ විදිහට දේශපාලනයක යෙදෙනවාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ. අධෛර්යමත් කරන්න හදනවාද? එතකොට ප්‍රශ්න ඇති වෙන එක හොඳයි විපක්ෂයට. මොකද කියන්නේ? නෑ, එහෙම නෙවෙයි. මම දකින්නේ යථාර්ථයේ හැටියට. අද කෘෂි කර්මාන්තය විතරක් නෙවෙයිනි, සියලුම කර්මාන්ත අද කඩන් වැටලා තියෙනවානේ. මොකද බොහෝ අමුද්‍රව්‍ය ගෙන්නන්නේ පිටරටින්නේ. එතකොට මේ පිටරටින් ගෙන්නන දේවල් සම්බන්ධයෙන් තියෙන ගැටලුව ඩොලර් නැති ප්‍රශ්නේ උඩ අපිට ගෙන්න ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේක බය කිරීමක් නෙමෙයි, මේක බිම් මට්ටමේ ඉන්න හැමෝම දන්න දෙයක් මේ කතා කරන්නේ. ඊළඟ කන්නේ වෙනකොට පොහොර ගෙනත් දෙනවා නම් ගෙනත් දෙන ක්‍රමවේදය කියන්න. කෝ ඩොලර් කොහෙන්ද ගේන්නේ? පොහොර ගෙන්නනවා නම් කාබනික පොහොර දෙනවා නම් කෝ? දැන් ওই නැනෝ පොහොර ගැන ඔබතුමා කිව්වා. පහුගිය නැනෝ පොහොර බලන්න, නැනෝ මොකද අර දියර පොහොර ගැන. දියර පොහොර එක දැන් අර වෙන රටවල් වල තාක්ෂණයයි අපේ රටේ තාක්ෂණයයි ගැටෙනවනේ. අපේ රටේ මහා පරිමාණයෙන් කුඹුරු කරන්න හැ ඒ වගේ අර ඩ්‍රෝන මේ මැෂින්ස් දාගෙන සමහර ඒ වගේ ඉහිනේවා අපි දැකලා තියෙනවා. නමුත් එවැනි තාක්ෂණයක් අපේ රටේ නැහැ. මිනිස් ශ්‍රමය තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට දියර පොහොර ඉහින්න කී සැරයක් කී දෙනෙක් යවන්න ඕනද? ඒවා මං හිතන්නේ අපි වගේ සුළු පරිමාණයේ ගොවිතැන් කරන අර තමන්ගේ කන් වේල පිරිමහ ගන්න ගොවිතැන් කරන පිරිසක් නේ අපේ රටේ ගොවිතැනේ වැඩි. හොඳයි, අපි තව කාරණාවකට එමු. දැන් මෑත අපි දන්නේ ඉතිහාසයක් තුල අපට මුහුණ දෙන්න වෙච්ච බරපතලම තත්ත්වයක් විදියට වසංගතය, මේ කොවිඩ් වසංගතය සලකන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි රටක් විදියට වර්තමානයේ එය කළමනාකරණය කරගෙන තියෙන ආකාරයත් ලෝකෙට මේ වෛරසය ආපු චීනයේ පවා තවමත් ප්‍රාන්ත වැහෙනවා, නගර වැහෙනවා. තවත් රටවල්වල නගර වැහෙනවා, ප්‍රාන්ත වැහෙනවා, ප්‍රදේශ වහන්න සිද්ධ වෙනවා, නැවත නීති රීති දැඩි කරන්න සිද්ධ වෙනවා. මෙහෙම තත්ත්වයක් තියෙනවා. අපේ රජය, අපේ ආණ්ඩුව, එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශය, ජනතාව සෑම දිනාගේම මැදිහත් වීමක් එක්ක මේ තත්ත්වයෙන් පවත්වාගෙන යන එකම අපලද ජයග්‍රහණයක් නෙමෙයි රටක් විදියට. ඔබතුමා කියන්නේ දැන් අපේ රටේ කොවිඩ් ඉවරයි කියලාද? නෑ, මම කතා කරේ ඉවර කියන තැන ඉඳලා නෙමෙයි. අනෙක් රටවල් තවම අපි සමහර විට මීට පෙර මුහුණ දීපු තත්ත්වයන් වලට නැවත නැවත මුහුණ දෙන්න සූදානම් වෙන්න වෙලා තියෙනවා. හැබැයි අපි එය පාලනය කළ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කොවිඩ් ඉවරයිද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. නමුත් අපේ සාමාන්‍ය කටයුතු බොහෝ සේ නැවත සිදුවෙන දැන් ඔබතුමීලටත් එළියට බැලලා උද්ඝෝෂණ කරන්න, විරෝධය පාන්න පුළුවන් වෙන තැනට රට පත් වෙලා තියෙනවා. ඒක ජයග්‍රහණයක් නෙමෙයිද කියලා මම අහන්නේ. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයිද? මෙමය එතන තියෙන්නේ දැන් අපි ආකල්පයේ මේ වශයෙන් වෙනස් වෙලා තියෙනවා.
මේකෙන් පරිබාහන දැන් අපි මාස්ක් එක නැතුව නේද කතා කරන්නේ නැත්තම් මම වෙනද ඇවිල්ලා අපි මෙතන කතා කරේ මාස්ක් එක දාගෙන අපි දැන් මාස්ක් එක දාන්න නැතුව ඉන්න තැනට අපේ ආකල්ප හදාගෙන තියෙනවා මටත් කොවිඩ් හැදිච්ච කෙනෙක් මම දැක්කා ඒ දවස්වල වසංගතයක් තත්වෙම්ම වසංගතය ඉහෙලිම තිබුණා බොහෝ උණ රෝගීන් හිටියා නමුත් බොහෝ අයට ඒක චෙක් කරගන්න ඇන්ටිජන් කිට් එකක්වත් අපේ තිබුණේ නැහැ ඒ නිසා අදටත් ඒ තත්ත්වය ඇති අද තියෙනවා ඇන්ටිජන් කිට් වල හිඟයක් තියෙනවා ඖෂධ හිඟයක් තියෙනවා මේ තත්ත්වයන් තුල ජනතාව එකක් තමයි මරණකම් ජීවත් වෙන්න එපාය ඒ තත්ත්වයේ උඩ ජනතාවත් හිත හදාගෙන අද එළියට බහලා තියෙනවා වැඩ කරගන්න ඒක මම එකwidehatකට මම සෞඛ්‍ය අංශයට මගේ ගෞරවය පුද කරනවා අවංකවම ඒ අය ලොකු කැපකිරීමක් කරා මේ තත්ත්වයන් සමනය කරගන්න නමුත් අද ආකල්පමය වශයෙන් අපි වෙනස් වෙලා ඉන්නවා මොන දේ වුණත් අපි දැන් එළියට බහලා ජීවත් වෙන්න ඕනි කියන එක. දැන් අපි මෙහෙම මේ සාකච්ඡා කරන්නේ අපේ මාධ්‍ය හැටියට රූපවාහිනී මාධ්‍ය හැටියට අපි උඹට හොඳට පේන්න ඕනේ අපි ඉරියව් පේන්න ඕනේ මේ සියල්ලත් එක්ක ලොකු පිරිසක් ඇතිව නෙමෙයි අපි මේ කටයුතු කරන්නේ මෙතන. නමුත් සමාජයට ගියාම බාහිර පරිසරය තුළදී අප තවමත් අපේ සෞඛ්‍යංශ කියන හැටියට මුඛාවරණය පළඳිය යුතුයි. ඒ සෞඛ්‍ය මූලික මාර්ග උපදේශ පිළිපැදිය යුතුයි. එහෙම පවත්වාගෙන යා යුතුයි. ඒක වෙනසක් නෑ. අපි මේ මාස්ක් එක නැතුව මෙතුමියත් මමත් කතා කරා කියලා. කෙසේ වෙතත් මට හැබැයි පිළිතුර ගැන කියන්න වෙන්නේ ඒක මේ ආණ්ඩුවට හෝ ඒ ප්‍රධානීන්ට එහි ගෞරවය දෙන්න ඔබ මැලියුණා එම නැත්තම් ඔබ අකමැති මේ කියන එකයි මොකද අපි අනිත් රටවල් ගැන බොහොම ආඩම්බරින් සමහරට කතා කරන බලන්නකො රටවල් පාලනය කරගත්තට අහවල් නායකයා පාලනය කරගත්ත හැටි ඇයි ඔබ කැමති නැත්තේ ඇයි දේශපාලනිකයෝ මේ වශයෙන් එක පාඩුවක් වෙයි කියලා ඔබ හිතනවද මේ ජනාධිපති දැන් අපිට සෞඛ්‍යංශයට ඔබ කෘතවේදී වෙන එක අනිවාර්ය විය යුත්තක් හැබැයි ඒ සෞඛ්‍යංශයට අවශ්‍ය මඟ පෙන්වීම පහසුකම් ලැබෙන්නේ රජයකින් ආණ්ඩුවකින් ඉහළින්නේ ඔව් ඉතින් නෑ මම කිව්වේ මම මෙතෙන්ට ආපු වෙනදා ඒත් ඔබතුමයි මායින්නේ මේක හිටි තව එක්කෙනෙක් ඉඳී වුණා නමුත් අපි මාස්ක් එකක් ඇඳලා අපි ආකල්ප මේ වශයෙන් අද වෙනස් වෙලා නැද්ද ඒ නිසා අපේ රටේ කොවිඩ් නැතුව නෙවෙයි ඇති දැන් අපි ඒකට හුරු වෙන තත්වයක් තියෙන අපි දන්නවනේ අනුවර්තනය වීම සිද්ධ වෙනවනේ ඒ තත්වයකට අපි ඇවිල්ලා තියෙනවා අපි දන්නවා ජනගහණයෙන් යම් ප්‍රමාණයකට හැදුනහම ඒකට අනුවර්තනය වීමක් ස්වභාවයෙන් තියෙනවා අලුත් වෛරස් එකක් આવොත් මේ තත්වය අපහු වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම අවංකවම මම කියනවා මම සතුටුයි අද අපේ රට ඇවිල්ලා තියෙන තත්වයට. මේක සම්බන්ධයෙන් අපි බය වුණා වැඩිද කියලා පෞද්ගලිකව මම හිතන වෙලාවකුත් එනවා. ඒ කියන්නේ අපි ඇත්තටම බය වුණා වැඩිද මේකට. මොකද අපිට අලුත් අත්දැකීමක් නේ අපි ජීවිතේ මීට කලින් අර සුනාමිය වගේ තමයි. අපි සුනාමිය මීට කලින් දැකලා තිබුණ නැහැ 2000. අතනට මේ වගේ මේ තත්ත්වෙත් අපි කලින් දැකලා තිබ්බ දෙයක් නෙමෙයි. ඉතින් අවංකවම මම සතුටු වෙනවා අපි යම්කිසි පාලනයක් කරගෙන තියෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මම ඒකයි කිව්වේ සෞඛ්‍යංශයටත් ඒට උදව් කරපු සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද අපි කොවිඩ් තිබ්බත් නැත්නම් අපිට පාරට බැහැලා කණ්ඩ හොයාගෙන යන්න වෙලා තියෙනවා. දැන් ඔබතුමාම කියන්නකෝ. පොඩ්ඩක් දැන් ඔබතුමියත් මං හිතන්නේ කියන්න උත්සාහ කරන්නේ ඒ කාරණාව කියලාද මිනිස්සු අතරෙත් එහෙම තියෙනවා ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලා නේ කියලා. ඔබේ අර කොවිඩ් පිළිබඳ විග්‍රහයේදී ආණ්ඩුවක් තිබුණද නැහැ කියලාත් නැහැ කියලාත් මට කියන්න වෙනවා. එතන හරි අපි අවසාන වශයෙන් මිනිත්තුයි දෙකයි තියෙන්නේ දැන් ආර්ථික හැසිරීම පිළිබඳව ආර්ථික සභාවක් ජනාධිපතිවරයා පත් කළා ඒට උපදේශක සභාවකුත් ඉන් අනතුරුව පත් කළා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකින් ඕන යෝජනා පහක් ඉදිරිපත් කළා මම කෙටියෙන් තට්ටක් ගාලා ඉක්මනින් කියාගෙන යන්නයි ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා ක්‍රම සදා මහ බැංකු සහ භාණ්ඩාගාරී නියෝජනය වල නිලධාරීන් සමන්විත තාක්ෂණ කමිටුවක් පත් කිරීම මූල්‍ය උපදේශකවරයෙකු පත් කිරීම නීති උපදේශකවරයෙකු පත් කිරීමට පියවර ගැනීම ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා ක්‍රම සදා ප්‍රතිව්‍යුහ වැඩසටහනක් තාක්ෂණික කම්පියුටර්සින් කඩනමින් ඉදිරිපත් කිරීම ඊළඟට මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහාමන විශේෂඥ කණ්ඩායමක් හඳුනා ගැනීම අවසාන වශයෙන් සැපයුම් අවහිරතා මගහරවා ගනිමින් විශ්වාසී ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම මේක සම්පූර්ණ වශයෙන් කියෙව්වේ මේ මොනවද කියන එක අපි දැනගත යුතුත් වන නිසා මේක හොඳ ප්‍රවිෂ්ටයක් එළඹුමක් විදියට ඔබ දකිනවද මේ වගේ වාතාවරණයක ආර්ථික සභාවක් උපත් කරලා ඒට දේශපාලනික මේ වශයෙන් තොරව ව්‍යාපාරිකයින්ගෙන් ඒ ගැන නිපුණත්වයක් ඇති ගෙන් සදබල කණ්ඩායමක් පත් කරලා යෝජනා විසඳුම් ලබා ගැනීමට කටයුතු කිරීම මොකද අදහස මම එදා ඉස්සෙල්ලා පටන් ගන්නකොටත් මම පොඩි ඉගියක් දුන්නාව ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මුදල් මහ බැංකුව කියන්නේ මේ රටේ ආර්ථික විශේෂඥයෝ පිරිසක් ඉන්න සම්පත් තැනක් සම්පත් ගොඩක් තියෙන තැනක්
මං හිතනවා ඒ අයගේ කීමට පරිබාහිරව ගිහින් තමයි මුදල් ඇමතුමා මේ තත්ත්වය විනාශ කරගත්තේ. මේක රාජ්‍ය සේවය හැලු කරලා ගත තීන්දුවක් හැටියට මම දකිනවා. ඒක තුල යම් යම් ගැටලුකාරී තත්ත්වයක්. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයට පරිබාහිරව ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයේ වගකීතු නිලධාරීන්ගේ වගකීමෙන් තොර තීන්දුව ගන්න පුළුවන්. එතකොට එවැනි තත්ත්වයන්ට ආපහු වග කියන්නේ කවුද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් ඉදිරියේදී පැනනගින්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඔවුන් මේ ඉදිරිපත් කරමින් යන යෝජනා ගැන ඔබට අධ්‍යයනය කරන්න කාලයක් තිබුණාද? මේක වැඩි කාලයක් නෑ. ඇත්තටම නෑ. දැන් දවස් කීපයක්. ඔව්, ඊ දවසනේ ආවි. ඔව්. ඉතින් ඒකෙදි මම කියන්නේ මෙහෙමයි. අපිට පෞද්ගලික අංශයේ දියුණු වෙච්ච ව්‍යාපාරිකයෝ ඉන්නවනම් ඒ ආගේ අදහස් ගන්න එක වටිනවා. හැබැයි අරගොල්ලෝ මුල්ලින් තියනවා නම් මං හිතන්නේ නැහැ රජයක් හැටියට ක්‍රියා කිරීම සහ පෞද්ගලික අංශයේ ආර්ථිකයේ මෙහෙවීම කියන එක මං හිතනවා දෙකක් විදිහට. ඔබ දැන් සර්වපාක්ෂික සමුලුවත් වර්ජනය කරනවානේ යම් අවස්ථාවක යෝජනා වුණා. මේක නම් මං හිතන්නේ මීට පෙර කොවිඩ් වලදී හැම මේ ගැන කතා වුණා. ඒ ඒ පක්ෂවල ඉන්නවා මේ ආර්ථිකයේ සම්බන්ධ විශේෂඥතාවයක් හොබවන අය. ඉන්නේ ඒ අයකින් හෝ සදුම්ලත් කමිටුවක්පත් කරලා ඒ හරහා යම් යෝජනා විසඳුම් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසුත් ඒ වගේ වෙලාවකවත් සහාය දෙන්න සූදානම්ද? නැහැ, දැන් ඔබතුමා දකින්නේ නැති අපේ පක්ෂයේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරන කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම මුදල් අමාත්‍යාංශයේ එක කතා කරන්න අවස්ථාවක් ඉල්ලුවා මුදල් ඇමතුමත් එක්ක. නමුත් මං හිතන්නේ ඒක සාර්ථකව වුණයි කියලා. එතුමන්ලා මං හිතන්නේ මහ බැංකුවේ අධිපතිතුමා හෝ වගේ කියුතු පිරිසක් එක කතා කර බවට මම දැක්කා. ඒක මම දකිනවා හොඳ ප්‍රවණතාවයක් හැටියට. මොකද දුක් විඳිනකොට අපි හැමෝමනේ දුක් විඳින්නේ. කතර ගහපු එක්කෙනයි නැති එක්කෙනයි. පැහැදිලිව. ඒ නිසා මේ කාගේ හෝ උදව්පදව් ගැනීම අදහස් ගැනීම මං හිතන්නේ නරකයි කියලා. ඒක හොඳයි. නමුත් මේකේ වගකීම තිබිය යුතු රජයේ සේවකයන්ගෙන් පරිබාහිරව මේක කිරීම මම හිතන්නේ ඒගොල්ලොත් එකතු කරගෙන ওই කණ්ඩායමත් එකතු කරගෙන ඒගොල්ලොන්ගේ අත්දැකීම් සහ මේගොල්ලොන්ගේ අත්දැකීම් එක තැනකට අරගෙන මේ ගමන යන්න හොඳ වැඩපිළිවෙලක් සකස් කරගන්නවා නම් හොඳයි. රජයේ නිලධාරීන් බලධාරීන්ගේ සහභාගීත්වය කියන කාරණාව මම හිතන්නේ අපි ඒක අපිට එහෙම පැහැදිලි කරන්න පුළුවන්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ 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 කාරණා ක්‍රියාවට නම් වාදී අනිවාර්යෙන් උන් හරහා තමයි අප දන්නා පරිදි සිද්ධ වෙන්නේ. එතකොට උන් මගහැර යාමක් මෙතන වෙනවද නැත්නම් උන් සම්බන්ධ වෙනවද කියන එක අපි වෙනම මේ ගැන හොඳින් විමසා බලමු. මට සමාව දෙන්න මම උදාහරණයක් කියන්න. ඔබ දැක්කද කෘෂි කර්මාන්තයේ සම්බන්ධයෙන් ගත්ත තීරණේ රජයේ සේවයේ නැති පිරිසක් අරගෙන කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කමිටුවක් හදලා තීන්දුව තීරණ ගත්තා. ඒකේ අන්තිමට ප්‍රතිඵලය දැන් කාටද වග කියන්න වෙලා තියෙන්නේ? දැන් කාටද ඒක රජයේ සේවකයන්ට සියලුම දෙනාට අද වග කියන්නලා තියෙනවා කෘෂිකර්මාන්තය කියලා. ඒක කියන්නේ පොහොර සම්බන්ධව ගත්තද මොකක්ද අපිට පැහැදිලිමත්? ඔව්, පොහොර සම්බන්ධව සහ ඉහළ පෙළේ ආයතන කීපයක් සම්බන්ධ කරගෙන කමිටුවක් හදාගත්තා ඔබතුමා. දකින්න මට ඒ කමිටුවට කියන නම මේ වෙලේ මතකෙට එන්නේ නැහැ. ඉතින් එවැනි දේවල් මේ පරිබාහිරව ගන්න නැතුව දෙගොල්ල එකතු වෙලා යන්න ඕනේ මේ ගම. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගැනීම තමයි වැදගත් කියන එක. ස්තුතිවන්ත වෙනවා මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය රෝහිණී කවිරත්න මැතිලියට දිස්ත්‍රික්කයකට අපි සීමාන්ඩුවේ මේ වෙලාවේ රටක් විදියට බලන්න ඕනේ වෙලාවක් ජාතික මේ වශයෙන් වැදගත් වෙන කාරණා පිළිබඳව වඩාත් අපතහනේ තිබින් ඇයක මේ කාරණා හුමාරු කරගන්නට ලැබුණා. ආයුබෝවන් ඔබතුමීට. ආයුබෝවන්, ස්තුතියි. එහෙනම් අපි සමුගමු යලිත් හෙට උදේ හමු වෙමු. එතෙක් ඔබට සුවදායක සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.